කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. දෙදහස් විසිහතර ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රීන් අවසන් වුණා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට 21 වනදා දක්වා වූ කාලය නිහඬ කාලයක් ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ. මෙම කාලය තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමට අවසර හිමිවන්නේ නැහැ. මෙම නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශ්වයක් අත්අඩංගුවටගෙන නීති ක්‍රියාත්මක කිරීමටද පොලිසියට හැකියාව පවතිනවා. අදත් හෙටත් අනිද්දාත් නීති විරෝධී ප්‍රචාර කටයුතු කෙරෙන්න පුළුවන් තැන් තමයි සමාජ ජාල හරහා, ඒ වගේම දුරකථන හරහා, තවත් කටයුතු මේ ආගමික ස්ථාන ආගමික වතාවත් හරහා. අපි සියලුම පූජ්‍ය පූජක උතුමාණන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කළා තමන්ගේ දේශපාලන මතය මොකක් වුණත් මේ දවස් තුනේ මේ ප්‍රචාර කටයුතු වල දේශපාලන කාර්යයන් ආගමික ස්ථාන අඩුම ගානේ පන්සලක පල්ලියක කෝවිලක දේවස්ථානයකදී දේශපාලනේ කතා කිරීමවත් සිදු කරන්න එපා කියලා. සමාජ ජාල මාධ්‍යවල යම් දැන්වීමක් යම් පෝස්ටුවක් පළ කිරීමේදීත් එය මහජන අවකාශයේ ජනතාවගේ දැනුම්වත් කිරීම උදෙසා පවත්වනු ලබන යම් ප්‍රචාරයක් ලෙස තමයි සලකනු ලබන්නේ. ඒවාත් මැතිවරණ නීතියට අදාළ වෙනවා. එම නිසා විශේෂයෙන්ම ඒවා අතර වෛරී ප්‍රකාශ තියෙන්න පුළුවන්, වැරදි මත සමාජගත කරන්නට පුළුවන්, විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව වැරදි අදහස් තියෙන්නට පුළුවන්, තවත් දේශපාලන අපපක්ෂ අපේක්ෂකයන් අපහසුවට පත් කිරීමේ අවස්ථා තියෙන්නට පුළුවන්. මේ කිසිවක් කරන්නට බැහැ. මැතිවරණයට අදාළ නිහඬ කාලය ප්‍රකාශයට පත් කිරීමත් සමග පෝස්ටර් දැන්වීම ආදී සියල්ල ඉවත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. පෝස්ටර්ස් 662676ක් ඉවත් කිරීමට කටයුතු කරලා තිනවා. බාරයට අරගෙන තිනවා 219203ක්. ඒ වගේම බැනර් ඉවත් කරලා තිනවා මේ දක්වා 1609ක්. බාරයට අරගෙන තිනවා පොලිසිය 1176ක්. කටවුට් ඉවත් කරලා තිනවා 1613ක්. ඒ වගේම බාරයට අරගෙන තිනවා 1632ක්. දැන්වීම් සහ අනිකුත් පත්‍රිකා පුවත්පත්ණී පත්‍රිකා ඉවත් කරලා තිනවා 7829ක්. ඒ වගේම බාරයට අරගෙන තිනවා 10974ක්. මේ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කර සෑම පුද්ගලයෙකුට එරෙහිවම නීති ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කරනු ලබනවා. මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000කට වැඩි ප්‍රමාණයක් එදීමට මේ වන විට සැලසුම් කරලා තියෙනවා. දිවයින පුරාම තිබෙන ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිදි මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව තුළ අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි බවට සැක කෙරෙන දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මේ අතර හෙට දිනේදී දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම් සඳහා පාසල් යොදා ගැනීම හේතු වෙනුයි. ඒ අනුව සියලු පාසල් නැවත ලබන 23 වනදා ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර 2024 ජනාධිපතිවරණයේ අනිත්‍යතා පැවැත්වීමට නියමිතයි. එෙහිදී ඡන්ද පොලට ඇතුළු වීමට අවසර ඇති තැනැත්තන් පිළිබඳව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඡන්ද පොලෙහි ලියාපදිංචි ඡන්ද හිමියන්, ඡන්ද පොල කාර්ය මණ්ඩලය, ඡන්ද පොල රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරීන් තරඟ කරනු ලබන ජනාධිපති ධූර අපේක්ෂකයින්, ජනාධිපති අපේක්ෂකයින්ගේ ඡන්ද නියෝජිතයින්, ජනාධිපති ධූර අපේක්ෂකයින්ගේ බලයලත නියෝජිතයින්, ජනාධිපති ධූර අපේක්ෂකයින්ගේ ප්‍රාදේශීය නියෝජිතයින් එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් විධිමත් පරිදි පත්කරන ලද ඡන්ද පොල නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලත් දේශීය හෝ විදේශීය නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් සහ තේරීම් බාර නිලධාරීන්ගේ අවසරය ලත් නිලධාරීන්ට ඡන්ද පොලට ඇතුළු වීමට අවසර ලබා දී ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. එසේම ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ සිදු කළ නොහැකි කටයුතු පිළිබඳවද මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජංගම දුරකථන භාවිත කිරීම, ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීම, අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, දුම්පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ මත්පැන් පානය කර හෝ මත්ද්‍රව්‍ය භාවිත කර පැමිණීම සිදු කළ නොහැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.